2024 පෙබරවාරි 9 වෙනිදා කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඇත්තම නොමැකෙන දිනයක් බවට පත් වෙනවා. ඉතින් අපි දන්නවා මේ යුගය කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මොන අංශයෙන් ගත්තත් නැත්නම් මොන ක්‍රිකට් රටාවෙන් ගත්තත් ඒ තරම් සුබදායක කාලයක් නෙමෙයි විශේෂයෙන්ම පිතිකරුවන්ට. අපි දිගින් දිගටම පහුගිය කාලේ විශේෂයෙන්ම ලෝක කුසලානෙන් පස්සේ දැඩි ලෙස කතා කරපු දෙයක් තමයි ශ්‍රී ලංකාවට හරි හැටි පිතිකරුවෝ නැහැ. දැන් අපි කොහොමද ඉදිරියට යන්නේ? මේ විදිහට ගියොත් ඇත්තම අනාගතය බැලුවාම 19 15 කණ්ඩායම් පාසල් කණ්ඩායම් බලුවාමත් පිතිකරුවෝ නැහැ කියන එක දිගින් දිගටම කතා කරපු දෙයක්. හැබැයි පල්ලෙකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට කාලෙකට පස්සේ ජාත්‍යන්තර තරගයක් ගියා. එහිදී ඇත්තරම සුපිරි පිතිකරන තනතිල්ලක් අපිට දැක ගන්න ලැබුණා. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එක් දින ක්‍රීඩකයෙක් විසින් ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ 25 හැවිරිදී පැතුම් නිස්සංක සිල්වා විසින් තමයි ඒ ද්විත්ව ශතකය ලබා ගන්නේ. ඉතින් ඔහු 50 එක් දින තරගයේදී තමයි මේ ද්විත්ව ශතකය ලබා ගන්නේ. ඒකත් විශේෂම සිදුවීමක්. එහෙම ලොකු තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා නැහැ. එක් දින තරඟ 50යි, ද්විත්ව ශතක 1යි, ශතක 3යි, අර්ධ ශතක 13යි බවට පත් වෙලා තිනවා ඔහුගේ එක් දින ඉතිහාසය. ඉතින් ඔහු වාර්තා කරන්නේ 4 ශතකය. ඉතින් වාර්තා ගණනාවක්ම ඔහු යටතට එනවා මේ ශතකය සහ ද්විත්ව ශතකයත් එක්ක. අනෙක් විශේෂම කාරණේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා බවට මීට කලින් පත්තු සිටියේ 189ක් 2000 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ලබාගත් සනත් ජයසූරිය. ඉතින් සනත් ජයසූරිය ඉදිරියේදීම මේ ද්විත්ව ශතකය ලබා ගැනීමට සිදුවීම තමයි අතිශය දෛවෝපගත සිදුවීම. මොකද සනත් ජයසූරිය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකයා බවට පත් වී සිටින්නේ. ඉතින් ඔහු තරඟය නරඹන්නට ගියන් හිටියා ඔහු ඉදිරියේදීම. ඉතින් ඔහුටත් කරගන්නට බැරිුණා. අපට මතකයි එදා 2000 වර්ෂයේදී ගංගුලිට ලොකු පහරක් එල්ල කරන්නට ගිහිල්ලා ඉදිරියට පැනලා මතකයේ විදිහට ස්ටම්ප් කිරීමකට තමයි හසු වුණේ. කිසිම ක්‍රීඩකයෙකුට දවා ගන්නට බැරි වුණා සනත් ජයසූරිය දාන පන්දු යවන්නාට පහරවල් එල්ල කරමින් සිටියේදී. අවසානයේදී විසඳුමක් නැති පාර ගංගුලි ඇවිත් පන්දු යවන්නට ගත්තා. මතකයේ විදිහට ඔහු තමයි නායකයා වෙලා හිටියේ මතකයේ තියෙන විදිහට. ඉතින් එම තරඟයේදී විශේෂයෙන්ම ඔහු ඒතරම් හොඳ පන්දුවකුත් නෙමෙයි යැව්වේ. සනත් ජයසූරිය ඉදිරියට පයින්වා දැකලා ටිකක් වයිට් පන්දුවකට සමාන පන්දුවක් යවලා තමයි දබා ගත්තේ. එහෙම නොවන්නට ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි ද්විත්ව ශතකය ලබා ගන්නට තිබුණා එදා. නමුත් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අවසරයෙන් අවුරුදු 24ක් යනවා. ඉතින් ඒ අවුරුදු 24 ඇතුළත ඇත්තරම ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ලා ගණනාවක්ම බිහි වුණා පිතිකරුවන්ගෙන්. විශේෂයෙන්ම කැපිපෙන පිතිකරුවන් විදිහට කිව්වොත් එහෙම කුමාර සංගක්කාර, මහල ජයවර්ධන, TM දිල්ෂාන් වැනි සීමිත පන්දු ආර තරඟ සඳහා විශේෂඥ පිතිකරුවන් බිහි වුණා ඒ අවුරුදු 24 ඇතුළත. නමුත් කිසිම දවසක අරවින්ද ද සිල්වාත් ක්‍රීඩා කර ඇතරම වසර කිහිපයක් 2000න් පස්සේ. නමුත් ඒ කිසිවෙකුට ද්විත්ව ශතකයක් නම් ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් අපි දන්නවා ඉන්දියානු ක්‍රීඩකයන් නැත්නම් රෝහිත් ශර්මා දැවැන්ත ලකුණු 264ක් ලබාගෙන ඔහු තමයි වාර්තාව තබන්නේ අංක 1 බවට පත් වී. හැබැයි දැන් පැතුම් නිස්සංක 210ක් නොදෙවි ලබාගෙන ලෝක වැඩිම එක් දින ලකුණු ලාභීන් අතර 5 ස්ථානයට පත් වෙනවා. නොදෙවි ලකුණු 210ක් ලබාගෙන ඔහු පන්දු 139කින් තමයි මේ 210 ලබා ගන්නේ. 4 පහරවල් 20යි, 6 පහරවල් 8ක් එල්ල කරලා වේගය 151යි අෆ්ගනිස්තානයට එරෙහිව මිනිත්තු 221ක්. ඒ කියන්නේ පළවෙනි පන්දු වාරයේ ඉඳලා අවසාන පන්දු වාරයේ දක්වාම ඔහු ක්‍රීඩා පිටියේ රැඳී සිටියා. ඉතින් මේ ගොඩක් ක්‍රීඩකයන් නැතනම් පැතුම් නිස්සංකට කලින් සිටින සහ පසුවෙන් සිටින නැත්නම් පස්සෙන් සිටින ටෙන්ඩුල්කර් ඇතුළු සියලුම ක්‍රීඩකයන් ගොඩක් ක්‍රීඩකයන් 200 වාර්තා කරලා තියෙන්නේ. ආරම්භක පිතිකරුවන් අපි දන්නවා මෑත කාලයේදී මැක්ස්වෙල් මැදපෙළ පිතිකරුවෙක් විදිහට ලබාගත් පළවෙනි 200 බවට තමයි පත් වුනේ. ඉතින් රෝහිත් ශර්මා නම් ද්විත්ව ශතක 3ක්ම ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව 264යි, 209ක් නැවත ඕස්ට්‍රේලියාවට එරෙහිව, 208ක් නැවත ශ්‍රී ලංකාවට එරෙහිව. 2017 රෝහිත් ශර්මා ද්විත්ව ශතකයක් ලබා ගත්තා ශ්‍රී ලංකාවට 264 ගැහුවේ නම් 2014. ඉතින් දැන් පැතුම් නිස්සංක මේ දැවැන්තයන්ගේ නාම ලයිස්තුවට යනවා කියන එක තමයි කියන්න තින්නේ. සචින් ටෙන්ඩුල්කර් හරියටම 200ක් ගහලා තිනවා. එතකොට එක් දින ඉතිහාසයේ 200 පසු කරපු 12 ක්‍රීඩකයා බවට තමයි
පැතුම් නිස්සංකපත් වන්නේ මේ දිට්ඨ ශතකයත් එක්ක ඒක විශේෂ සිදුවීමක් ඒ වගේම වේගවත්ම ඉනිම් ගත්තහම අංක 5 දක්වා බලපුවම රෝහිත් ශර්මාගේ වේගය ඉනිමේ 152යි අනෙක් සියලුම ක්‍රීඩකයන් ඊට වඩා පහළ සිටින්නේ පැතුම් නිස්සංක තමයි දෙවැනියට වේගවත්ම දිට්ඨ ශතකය ලබාගෙන තියෙන්නේ බැලූ බැල්මට පළවෙනි පස් දෙනා අතරින් මාටින් ගැප්ටිල් 237ක් විරෙන් ශ්‍රේවා 219ක් ක්‍රිස් ගේල් 215ක් ෆකර් සමාන් 210ක් ලබාගෙන තිනවා පැතුම් නිස්සංකට කලින් නමුත් ඒ ඉනිම් පැතුම් නිස්සංකට වඩා වේගය බලපුවම වේගෙන් අඩු ඉනිම් බවට තමයි පත්වන්නේ පැතුම් නිස්සංකගේ ඉනිම එහෙම බලපුවම වේගවත් ඉනිමක් බවට පත් වෙනවා අනෙක් කාරණේ තමයි මේ 6 පහරවල් 8ම එල්ල කරද්දී ඔහු ඉතාමත් හොඳින් නුවණ භාවිතා කරලා තමයි මේ 6 පහරවල් බහුතරයක්ම නැත්නම් 6ක් 7ක්ම එල්ල කරන්නේ ඒ සුළඟ තියෙන දිශාවට තමයි ඔහු 6 පහරවල් එල්ල කරලා තියෙන්නේ එතකොට මේ ඉනිම සාමාන්‍යයෙන් අර ක්‍රිකට් බුද්ධිය භාවිතා කරලා ක්‍රියාත්මක කරපු ඉනිමක් බවට පත් වෙනවා කියන එක තමයි බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ අන්න ඒක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉගෙනගත යුත්තේ කියලා අපි හැමදාම කියනවා ඉතින් ඒක ඔහු ක්‍රියාවෙන්ම පෙන්නලා තිනවා කියන එක තමයි පෙනෙන්නට තිබෙන්නේ හුළඟ හමන දිශාවට තමයි දැවැන්ත පහරවල් එල්ල කරේ ඒකේ වාසියෙන් 6 පහරවල් ලබා ගැනීමට සමත් වෙලා තිනවා කියලා බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා ඉතින් තවත් වාර්තා ගණනාවක් මෙතන තිබෙනවා ඇත්තටම කියනවා නම් විරාත් කෝලිටත් නැතනම් දැනට විරාත් කෝලි 35 අවුරුදු ලෝකේ දැවැන්තම ක්‍රීඩකයා දැනට ක්‍රිකට් ක්‍රීඩා කරන එක් දින තරඟ 292කදී ලකුණු 14000කට කීට්ටු ඔහු ලකුණු ලබාගෙන තිබෙනවා නමුත් කවදාවත් දිට්ඨ ශතකයක් ලබාගෙන නැහැ ශතක 50ක් ලබාගෙන තිබෙනවා අර්ධ ශතක 72ක් එක්ක 183යි වැඩිම ලකුණු සංඛ්‍යාව දිට්ඨ ශතකයක් නම් ලබා ගන්නට බැරි වෙලා තිබෙනවා හැබැයි තරඟ 50ක් ක්‍රීඩා කරපු පැතුම් නිස්සංක දිට්ඨ ශතකයක් ලබාගෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ ඉතිහාසගත වන්නට සමත් වුණා. ඒක ඉතාම සුවිශේෂී සිද්ධියක් කියන එක විශේෂයෙන්ම කියන්නට ඕනි. ඉතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වන්නේ පැතුම් නිස්සංක 189ක් සනත් ජයසූරියේ ළඟට තේරීම් කමිටුවේ ප්‍රධානියා වර්තමානයේ ඒ තමයි උපුල් තරංග ඉන්දියාවට එරෙහිව 174ක් නොදැවි ඔහු තමයි අංක 3 බවට පත්වන්නේ. ඉතින් මේ සියල්ලම දැන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නැතනම් සනත් ජයසූරියත් උපුල් තරංග දෙන්නාම වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා ඉදී තමයි පැතුම් නිස්සංක ඔවුන් දෙදෙනා පසු කරගෙන ගිහිල්ලා වාර්තාවක් ලැබීමට සමත් උනේ. ඒකත් විශේෂත්වයක් කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනි. ඉතින් පැතුම් නිස්සංකගේ 50 වන එක් දින තරඟයේ කවදාවත් අමතක නොවන තරඟයක් බවට පත්වේවි. පන්දු 32කින් අර්ධ ශතකය ලබාගෙන ඉතාමත් හොඳ ආරම්භයක් ලබාගත් ආවිෂ්ක ප්‍රනාන්දුත් එක්ක ඒ වගේම 4වන ශතකය ලබාගෙන ඒක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අෆ්ගනිස්තානයට එල්ල කළ ශතකයක් බවට පත්වන්නේ ලා බාලතම පිතිකරුවා බවට පත්වෙමින් පැතුම් නිස්සංක ඒ වගේම අෆ්ගනිස්තානයට එරෙහිව වේගවත්ම ශතකය ලබාගත් ශ්‍රී ලාංකිකයා ඒ වගේම අෆ්ගනිස්තානයට එරෙහිව ශතකයක් ලබාගත් පළවෙනි ආරම්භක පිතිකරුවා ඒ වගේම පළවෙනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙනවා 50 වන එක් දින තරඟ නැත්නම් තමාගේ 50 වන එක් දින තරඟයේදී ශතකයක් ලබාගත්. ඉතින් ඒ වගේ වාර්තා කිහිපයකට ඔහු සතු වෙනවා. අනිත් කාරණය තමයි ඉනිම් 50ක් ක්‍රීඩා කරාට පස්සේ ශතක වැඩිම ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ වර්තමාන තේරීම් කමිටු ප්‍රධානියා උපුල් තරංග. ඊට පස්සේ ශතක 4ක් ලබාගෙන තියෙන්නේ පැතුම් නිස්සංක. ඔහු දෙවන ස්ථානයට තමයි පත්වන්නේ. ඒ වගේම 50 වන එක් දින තරඟයේදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වන්නේ පැතුම් නිස්සංක 210 මීට කලින් ඇන්ඩි බැල්බනි අෆ්ගනිස්තානයේ රේව 145ක් නොදෙවි ලබාගෙන තිබෙනවා 50 වන ඉනිමේ නැත්නම් 50 වන තරඟයේදී. ඉතින් දැන් කොහොමත් පැතුම් නිස්සංක අංක 1 බවට පත් වෙනවාමයි. ඒ වගේම ශ්‍රී ලංකාව තුලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව පැතුම් නිස්සංක සතු වෙනවා. ඉතින් ඒක කොහොමත් වෙන්නට ඕනි. මීට කලින් 169ක් කුමාර සංගක්කාර දකුණු අප්‍රිකාවට එරෙහිව තමයි ශ්‍රී ලංකාව තුලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඉඳලා තිබෙන්නේ. ඒ වගේම තවත් විශේෂ වාර්තාවක් තිබෙනවා. ඒ තමයි ආරම්භක පිතිකරුවෙක් විසින් වේගයෙන්ම දිට්ඨ ශතකය ලබාගත් දෙවන ක්‍රීඩකයා බවටත් පැතුම් නිස්සංක පත් වෙලා තියෙනවා. ඉෂාන් කිෂාන් තමයි වේගයෙන්ම දිට්ඨ ශතකය ලබාගෙන තියෙන 126කින් පන්දු පැතුම් නිස්සංක 136කින් මේ දිට්ඨ ශතකය ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් එවැනි වාර්තා ගණනාවක් පිටවීමෙන් තමයි පැතුම් නිස්සංක ශ්‍රී ලංකාවේ
ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ පළවෙනි එක් දින ද්විත්ව ශතකය ලබා ගන්න ඉතින් ලෙජන්ඩ්ලා ගණනාවක් බිහි වෙච්ච රටක් ශ්‍රී ලංකාව නමුත් මේ අවුරුදු 25 පැතුම් නිසංක තමයි ඒ සියල්ලම පසු කරගෙන යන්නට සමත් වන්නේ විශේෂයෙන්ම පිතිකරන ප්‍රශ්නයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තියෙන යුගයක ඔහු තනි සටනක් කරා කිව්වත් නිවැරදි අවිෂ්කරණාන්දු සහ සදීර සමර වික්‍රමගේ සහය පැතුම් නිසංකට දිගටම ලැබුණා මොකද පළවෙනි පන්දු වාරයේ සිට 50 වන පන්දු වාරයේ දක්වාම පැතුම් නිසංක ක්‍රීඩා කරා ඉතින් ඒ දෙදෙනාගේ සහයත් එක්කම ශ්‍රී ලංකාව තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවත් ලබා ගන්නවා 381 අනෙක් විශේෂම කාරණේ තමයි බොහෝ දෙනෙක්ගේ මතයක් බවට පත් වී තිබ්බා නැත්නම් ප්‍රේක්ෂකයන් සමහරක් දෙනෙක්ගේ නැත්නම් වැඩි දෙනෙක්ගේ මතයක් බවට පත් වී තිබ්බා පැතුම් නිස්සංක 20 ක්‍රීඩාවටත් එක් දින ක්‍රීඩාවටත් සුදුසු ක්‍රීඩකයෙක් නොවේයි නැත්නම් මන්දගාමීව ලකුණු ලබා ගන්නවා ඔය වගේ දේවල් තරඟාවලිය පටන් ගන්න කලිනුත් සමහරුන් අපි දැක්ක අදහස් දක්වා තිබෙනවා නමුත් ඔහු එහෙම මන්දගාමී ක්‍රීඩකයෙක් නොවන බවත් නැත්නම් ලංකා ඉතිහාසයේ පළවෙනි ද්විත්ව ශතක ලාභියා බවට පත් වෙමින් ඒ මතය සම්පූර්ණයෙන්ම දුරු කරලා ඔහුගේ සම්පූර්ණ එක් දින දිවියේ වේගය 85ක් බවට පත් වෙනවා. එතකොට ඔහු එහෙම මේ ලොකු මන්දගාමී ක්‍රීඩකයෙක් නොවන බව ඔහුගේ දත්ත වාර්තාවල තිබියදී මන්දගාමී ක්‍රීඩකයෙකු විදිහට හංවඩු ගැසීමට බොහෝ ප්‍රේක්ෂකයන් නැත්නම් බහුතර ප්‍රේක්ෂකයන් පහුගිය කාලයේදී පුරුදු වෙලා සිටියා. ඉතින් ඒකට ලොකු පිළිතුරක් පැතුම් නිසංක ලබා දීලා තිබෙනවා කියන එක තමයි එක අතකින් අපට පෙනී යන්නේ. ඉතින් පෙබරවාරි 9 වෙනිදා 2024 අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වගේම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන දිනයක් බවට පත් වේවි කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕන. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.